Hello everyone! ඉතින් අලට කොහොමද? මේ තමයි මගේ birthday vlog එක. අද පෙබරවාරි 24 වෙනිදා. ඉතින් අද කේක් එක හදනවා. මම තමයි කේක් එකේ බැටර් එක හදලා දෙන්නේ. අම්මා අයිසිං කරනවා කියලා. මට කේක් එකේ බැටර් එක හදලා දෙන්න කියලා කිව්වා. ඉතින් මේ පාර මල්ලිට birthday කේක් හදන්න වෙලා නැති නිසා තමයි මේ විදිහට කරන්නේ. අපි ගෙදර චූටි කේක් එකක් හදාගන්නේ. මේ අතරතුරේ අම්මා මං ආසම වැලි තලප හදනවා. ඉතින් මං කේක් බැටර් එක දැන් දාගන්න හදනේ අවන් එකට. ඊට පස්සේ මං හිතුවා මට ඩෝනට්ස් ඕනේ කියලා. ඉතින් මං ඩෝනට්ස් හදන්න පිටි ඩෝ එක හදන ගමන් තමයි මේ ඉන්නේ. බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්නේ අපි 4 දෙනා විතරක් හින්දා හැම දෙයකින්ම ටික ටික තමයි අපි හදාගත්තේ. ඉතින් මම ඩොනට්ස් වලට හදාගත්තේ සුගර් ග්ලේස් එක. මොකද මට අයිසින් මදි වුණා අම්මා කේක් එක අයිසින් කරද්දී. මේ දෙන්නේ අපේ අම්මා මට හදලා දුන්න කේක්. ඉතින් එක එක මට නම් හරිම ලස්සනයි. ඔයාලත් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ මගේ බර්ත්ඩේ එක දවසේ රෑ. මොකද මල්ලි මට 12ට කෝල් එකක් ගත්ත නිසා මට ඇහැරුණා. මං චුට්ටක් එළියට ආවා. ඊට පස්සේ මේ තියෙන්නේ උදේ. මේ දවස්වල ගොඩක් පායනවා. සැතේකින් විතර වැස්සේ නැහැ. ඒ වුණාට උදේට හැමදාම මේ වගේ පින්න තියෙනවා. ඉතින් මම උදේම නැගිටලා බොෂ් එකක් දාලා සුපුරුදු විදිහට බුද්ධ පූජාව තියලා තමයි මගේ බර්ත්ඩේ එක දවස පටන් ගන්න හදන්නේ. ඉතින් මේ අතරතුරේ මගේ අම්මයි අප්පච්චි මල්ලි මම නැගිටින්න ගොඩාක් වෙලාවකට කලින් නැගිටලා බර්ත්ඩේ සෙලිබ්‍රේෂන් එකට ලෑස්ති වෙන ගමන් තමයි ඉඳලා තියෙන්නේ. ඉස්සරහට බලන්නකෝ. ඉතින් මේ දෙන්නේ මගේ බර්ත්ඩේ එක වෙනුවෙන් මගේ පවුලේ මගේ අම්මා අප්පච්චි මල්ලි එකතු වෙලා කරපු දේවල්. සහ මේ තියෙන්නේ එයාලගෙන් මට හම්බුණ ලස්සනම ලස්සන තෑගි. ඉතින් දැන් මම ඉක්මනට ලෑස්ති වෙලා යන්න ඕනේ. මම යනවා ලොකු නංගිත් එක්ක අපි දෙන්නගේ වැඩ ටිකක් කරගන්න. ඉතින් මම ඒකෙත් බ්ලොග් එක ඒකෙත් වීඩියෝස් ටික මම ඔයාලට අරගෙන එන්න. මොකද තව ටික දවසකින් අපේ ලොකු වැඩක් තියෙනවා. ඉතින් ඒකට ඕනි කරන බඩු ටිකක් ගන්න තමයි අපි දෙන්නත් එක්ක මේ යන්නේ. ඒකේ බ්ලොග්ස් ටිකක් මම ඔයාලට ඉස්සරහට අරගෙන එන්නම්. දැන් මට ගොඩක් පරක්කු වෙලා තියෙන්නේ නංගි ටවුන් එකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් කඩවල් ගානකට ගිහිල්ලා 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 අපේ බඩු ටික ඔක්කොම ටික ගත්තා. ඒ වගේ වීඩියෝස් නම් මට කරන්න වෙලාවක් තිබුණේ නැහැ. එහෙනම් මම ඒවැ වීඩියෝස් ගත්තේ නැහැ. ඊට පස්සේ මම ෆාමසි එකට යන්න තමයි හදන්නේ. මොකද මේ දවස්වල පායන වැඩ නිසා හෙම්බිරිස්සාව කැස්ස වුණ වගේ දේවල් හැදෙන තියෙන වෙලාව වැඩි. ඉතින් ෆස්ට් එයිඩ් ගෙදර තියෙන්න ඕන නිසා මම ඒ ටික ගන්න තමයි ගියේ. ඔක්කොම වැඩ ටික කරගෙන ඉවරලා මං ගිමයි දෙනත් එක කාලා අපි දෙනත් එක ගෙදර එන්න පිටත් වුණා. ඉතින් මේ වෙනකම් මගේ බර්ත්ඩේ එකේ දවසේ වෙලාව හොඳට ගෙවුණා. ඉතින් චුට්ටක් බිසි වුණාට හරිම ලස්සන විදිහට මං ආස විදිහට ගෙවුණා කියලා මං හිතනවා. ඉතින් ලොකු නංගිමයි දෙනත් එක ඔන්න ගෙදර එන්න පිටත් වුණා. මම ගෙදරෙද්දී හවස 3:00 වගේ වුණා. මොකද අපිට වැඩ ටිකක් තිබුණානේ. ඉතින් ඒ අතරතුරෙත් මට තෑගි හම්බුණා. ඉතින් මේ චොක්ලට් මල්ලක් නංගි තමයි මට අරන් දුන්නේ. ඉතින් අපි දෙන්නත් එක එන ගමන් කාලා මෙච්චරයි ගෙදරෙද්දී ඉතුරු වුණේ. මම ඒ ගියපු වෙලාවේ මගේ බර්ත්ඩේ එක වෙනුවෙන් අම්මටයි අප්පච්චිටයි චූටි තෑගි දෙකක් ගත්තා. මගේ අතේ ලොකුවට සල්ලි තිබුණ නැති නිසා චූටි තෑගි දෙකක් තමයි මට ගන්න පුළුවන් උනේ. අපේ බර්ත්ඩේස් වලට තෑගි හම්බ වෙන්න ඕනේ අපේ අම්මටයි අප්පච්චිටයි කියන එක තමයි මගේ අදහස. මොකද අපි හැමෝම මේ ලෝකෙට ආවේ අම්මයි අප්පච්චි නිසානේ. ඉතින් මම මීට අවුරුදු 22කට කලින් මේ ලෝකෙට ආවේ මගේ අම්මයි අප්පච්චි නිසා. ඒ වගේම අපි අද යම්කිසි තැනක ඉන්නවනම් ඒක අපේ තනි ශක්තියක් නෙමෙයි. මොකද අම්මයි අප්පච්චි
දෙන්නගෙම කැපකිරීම ඒගොල්ලන්ගේ කාලය වැය කිරීම ඒ හැමදේම කියාගන්න බැරි තරම් කැපකිරීම් ගොඩක එකතු එක්ක අපේ ශක්තිය එකතු කළා තමයි අපි යම් කිසි තැනක අද වෙද්දි ඉන්නා නම් ඉන්නේ. ඉතින් මම චූටි නෝට් එකක් දාලා අමරයි අපජිරයි චූටි තෑග්ගක් දුන්නා. මම විශ්වාස කරනවා ඉස්සරහා කාලෙකදී මට මීට වඩා ලොකු දෙයක් කියලා වෙනුවෙන් දෙන්න පුළුවන් වෙයි කියලා. ඉතින් අමරයට වෙලා තිබුණා මේ විදිහට තමයි මගේ බර්ත්ඩේ එක දවසේ ඉවර වුණේ. අත පෙබරවාරි 26 වෙනිදා. ඉතින් මල්ලි මමයි යනවා අපි දෙන්නගේ පොඩි පොඩි වැඩ ටිකක් තියෙනවා ඒ ටික කරගන්න. ඒ ටික කරගෙන ඉවරලා ඔන්න අපි දෙන්නත් එක්ක පොඩි සලාඩ් එකක් එමු කෑවා. කාලා එයා මාව එක්කන් ගිහලා එයා මට gift vouchers 4ක් අරන් දුන්නා. මම ඇත්තටම හිතුවේ නෑ මම ගොඩක් සර්ප්‍රයිස් වුණා මොකද එයා මට තෑගි කලින් දුන්නනේ බර්ත්ඩේ එක දවසේ. ඉතින් මං හිතුවේ අදත් මට හම්බ වෙයි කියලා. ඉතින් හරියටම බැලුවොත් මේක තමයි මගේ බර්ත්ඩේ ෂොපින් වීඩියෝ එක කියන බ්ලොග් එකටමනේ එකතු වෙන්නේ. ඉතින් මං එකටම දැම්මා මොකද මම ලොකු ලොකු වීඩියෝස් ටිකක් ගත්තේ නැති නිසා. ඉතින් ගෑනු ළමයිට ඉතින් මීට වඩා සතුටක් නැහැ. ඉතින් මේ මාගේ මට නම් ඇත්තටම ගන්න ගොඩක් දේවල් තිබුණා. ඉතින් මේ වෙලාවේ ඒ වගේ දෙයක් මට හම්බෙච්ච එක හරිම වටිනවා. ඉතින් මල්ලි මට ඌමනාම වටිනම දේ දුන්නා කියලා මම හිතනවා. ඉතින් මම මට ඕනි කරන දේවල් අරගෙන ඒ වවුචර්ස් ඔක්කොටම හරියන්න අපි දෙනත් එක ගෙදරෙන්න පිටත් වුණා. ආ නෑ ඊට පස්සේ අම්මාව කන්න එක්කන් යා මට කන්න තරම් බඩගින්නක් තිබුණ නැති නිසා මම මේක ගෙදර අරගෙන ආවා. ඊට පස්සේ ඉතින් අපි දැන් ගෙදර එන්න පිටත් වුණා. ඉතින් ওই විදිහට තමයි මගේ බර්ත්ඩේ එක දවස බර්ත්ඩේ එක ඉවර වුණේ. දවස නෙමෙයි බර්ත්ඩේ එක ඉවර වුණේ ওই විදිහට තමයි. ගොඩාක් අය මගේ බර්ත්ඩේ එකට විෂ් කරලා තිබුණා FB, Messenger, WhatsApp, YouTube. ඉතින් ඒ හැමෝටම මම පුළුවන් විදිහට රිප්ලයි කළා. කාගේ හරි බර්ත්ඩේ විශ්යකට රිප්ලයි කරන්න අතපසු වීමක් වුණා නම් අනේ මට සමා වෙන්න. මොකද මම වැඩ ගොඩක් අස්සේ තමයි මේ මැසේජ් වලට රිප්ලයි කරේ. මොකද ඔයාලා දැන් දැක්කනේ මම බර්ත්ඩේක දවසේ කොච්චර බිසි වුණාද කියලා. ඉතින් මම ඒ දේවල් තාම බල බල රිප්ලයි කරනවා. ඉතින් මගේ බර්ත්ඩේකට ලස්සන ලස්සන විෂ් කරපු මට විෂ් කරපු හැමෝටම ගොඩාක් ස්තුති, ගොඩාක් තැන්ක් යූ. මං ගොඩාක් ආදරේ. මොකද ඔයාලට මගේ බර්ත්ඩේ එකට විෂ් එකක් දාන්න තරම් හිතනවා කියන්නේ ඔයාලගේ ඒ හැඟීමම මට ගොඩක් වටිනවා. ඉතින් මේ විදිහට තමයි මගේ බර්ත්ඩේ සෙලිබ්‍රේෂන් ඉවර වුණේ. ඉතින් තවත් දවසක අලුත් වීඩියෝකින් හම්බෙනකන් අදට අපි ගිහිල්ලා එන්නම්. හැමෝටම බුත් සරණයි, පරිස්සමින් ඉන්න, දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න, අපේ ජීවිතේ ලස්සන මතකයන් අපිත් එක්ක බෙදාගන්න.